නැත්තිෙෆෆෙම් ධර්මදක්ෂිණාවේ දේශකාණන් වහන්සේ පූජිපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ අෞදරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තෝ සග්ගමොක්හදන් දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයන් බදන්ත දම්ම සවන කාලෝ අයන් බදන්තා නමෝතස්සෙ භගවතු අරහතුෝ සබ්ධම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතුූ අරහතුූ සබ් ධම්මිී සුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ. සබ් සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුුණෝ. සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්්‍ය දම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්‍ය සත්තුත්තෙ මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ, අතාගතස් සබ්බ්ුුණෝ සම්මාසම්බොද්ධස්ස උතුම්මෝ භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනු වේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනු වේවා මගේ අදහසක් ධර්මීයට විරුද්ධපිට නුබේවා උතුම්මෝ භාග්‍යබුතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධವච්චනය භාග්‍යතුන් වහන්සේ සතුට වෙන ආකාර්රයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධූ සාදූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පිංවත් හැම දෙනාම වෙනදා වගේම බලාපොරොත්තු වන්නේ බාග්‍යව අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගේෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම්මෝ ධර්ම දේශනාවේ දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ. කළුතොර මොරුන් තුොඩුව නොම්බර හැත්තහය සම්ලිපුර නිවසේ පදිංචි ආසා රසාංජලයේ මහත්මී ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස අපි ඒ පිංවතුන්ට ධර්ම දේශනාව අවසානයේදී මුොළුමහත් ලෝකයාටම උතුම් ධර්මයක් දේශනා කරවීමින් ලබන පිනින් අපි ඇත්තන්ට පුණ්‍යානමෝදනා කරන අරමුණින් අදත් මේ උතුම්මෝ ධර්මදේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ ි පිතුන් දන්නවා අපි මේදවස්සල බොම වටින සූත්‍රයක් සාකච්ඡා කරගෙන යන්නේ බෞද්ධියෝ බෞද්ධ්‍යෝ කෙලකිව්වට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සාසනීහි දැකපු සැබෑම බුද්ධ ශාව්‍යියෝ මොනවගේද ඒ බුද්ධ ශාවකයා ළඟතියෙන් ඕන මොනවගේ ලක්ෂණද කියනෙකයි මෙ ධර්ම දේශනාවෙන් දේශනා කරන්නේ රැකියාවකට කෙනෙක් කිල්ලුම් කරන්නාවම ඒ සම්මොක පරීක්ෂණය සඳහා සහභාගි වෙන පිරිස්ස පිල්ලිබඳව ඔවුන් කියනවා මම මෙවැනි පාටමාලාව කවසංකරල තියෙන්නේ. මං පාසල් අධ්‍යාපනේ මේ විද්‍යට අවසංකරල තියෙන්නේ. මම මේ විශ්විද්‍යාලෙන් උපාධයක් ලබාගෙන තියෙන්නේ. හැබැයි පින්වොතුන එවැනි දෙයක්න් තමන්ට තියෙනවා කියන වච්චනය පින්වතුනි ප්‍රමාණවත්වෙෙදිිනේ තමන්ට හිම දෙයක් තියෙනවක් කියන වච්චනය ප්‍රමාණවත්යෙ නෙහේ. තුඒ සම්මුක් පරීක්ෂණි සම්බන්ධ වෙන අය ඕන්ගිං ඒ සඳහා සහතික ඉල්ලනවා මොන විශ්වවිද්‍යාලි දිගනගත්ති කෝයි විශ්ිවිද්‍යාලය සහතිකය ඔය විදියට ඔවුන්ගේ විමසනවා. එතුරේ විමසල බලලා ඒ පිල්ලිබඳව ඕවුන් තක්සේරු කරනවා තහවුරු කරගන්නවා ඒ කෙනාව මෙ රැකියාවට පඳවගන්නවද කියලා. ආන්නි වගේ තමයි පෙන්වතුන මේ භාග්‍යවතුන් වහන්සේගේ සාසනී ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණගිය පෝ සැබෑ බුද්ධ ශ්‍රාවකයා කෞුද ඒ බුද්ධ ශ්‍රාවකයාගේ ළඟ තියෙන්නඕන මොනොවගේ ගුණාංගද අපි බෞද්ධියෝ බෞද්ධ්‍යෝ කියල කිව්වට අපි ඇත්තටම සැබෑ බෞද්ධ්‍යෝද කියන මෙනිමේ කාරණාව විමසල බල ඕන දේශනාවක් මේ දේශනාව ඒ තමන්ගේ හදවතින්ම අහලා තේරුම් කරගන්න ඕන කාරණාව ඒ බුදුන් සරණගිය පොෂාවකයාගේ ළඟ භික්‍ෂුවකගේ හෝවේවා බිචක්චුණියකගේ හෝවේවා උපාසකේකුගේ හෝවේවා උපාසිකාාවක්කගේ හෝවේවා ම සිව්ුවනක් පිරිසගේම ළඟ තිබියයුතු ලක්ෂණ පෙළක් මේි දේශනාව තුල්ල දේශනා කරන්නේ තර අපි පැහැදිලි කරා ඔන්න මේ සිව්ුවනක් පිරිස ව්‍යත්වෙන්න්න ඕනෑ මාර්ගේ පිළිබඳව කියන්න පොළුවන් තරං වියත්්භාවයක් තියෙන්න්න ඕන ඉළඟට විනීත බවක් ඇති කරගන්න ඕන හොඳ විනීත කෙනෙක් බවට පත්වෙන්න්න ඕන. එවගේම තමයි විශාර්ධ භාවයක් තියෙන්න්න ඕන. තමන්ට මේ සෑම දෙයක් පිළිබඳවම කෙළවරට ගෙනගත්තු කෙනෙක් බවට පත්වෙන් ඕන. එවගේම තමයි බහුෂුත බවත්තියෙන්න්න ඕන. එකන්නේ බොහෝ බණ අසා ඒ අහපු ධරමය මතකෙතියෙන ඕන වෙලාවක ඒ ධර්මකාරණාව මනසට නගාගන්න පුළුවන් වෙන බිදිට. බහුෂෂත භාවයක් ඇති කරගෙන තියෙන්න්නට ඕනෑ. එවගේම තමයි දම්මානු දම පටිපන්නා. ඒ අහපු බන්න දරපු ධර්මය තමන්ගේ ජීවිතයේ පුරුදු පපුහුණු කරගෙන තියෙන්න්න ඕන. දම්මානු දම්ම පටිපන්නා කෙල්ලෙ කිවේ මංගේකයි. අපි පසුගේ සතියක විස්තර කළා මේ දම්මානු දම්ම පටිපන්න භාාවේ කෙල්ල කියන්නේ මොකක්ද කියනක. ධර්මයට අනුව, මන්ගේ ජීවිත කොහොමද පිළිපදින්න ඕන කියෙනෙක පිළිබඳව න් දීගනිකායි මහා පපරිනිි බාන සූත්‍රයේම දක්වල තියන අට්ටකතාව කොටසකින් විස්තර කරන පෙන්නවා. මකද මේ බුදු දහම පිළිබඳව. එකනිකාට තියෙන්නේ ඒේක අදහස්. එකනිකාට තියන අදහස් බුදුදහම නෙමී. මතකතියාගන්න බුදුදහමේ තියෙන්නේ එක්ම අදහසයි. එතමයි භාග්‍යවතුන් වහන්සිගේ අදහස පමණයි. අපි ධර්මය කියලා හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හ ඩලි උපන් ධර්මීයට. අපි ධර්මය කෙළල පිළිපදින්නේ එතුොට ඒ ධර්මය තමන්ගේ ජීවිතයේ ොරුදුපුහුණු කරගෙන ඒ ධර්මය අනුව පින්වතුන තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන යන්න පොළුවන්න අන්නක තමයි මේ දම්මානු දම්ම ප්‍රතිපදාව කියන්න තුට අපි හැඩගැහෙෙන් ඕන භාග්‍යතුන් වහන්සගේ බුද්ධ වචනයට අනුව තු අද කතා කරන්න තියෙන්නේ තවත් විශේෂ කාරණාවක් මේ සාමීචි පටිපන්න භාාවය ඇන මේකත් බොහොම වටි කාරණාවක් ට අපි මේ වෙන කොට කාරණාහයක් පමණ සාකච්ඡා කරා ලක්ෂණ හය, වියත්බව, විනීත බව, විශාරද භව, බෞෂුත බව ධර්මය දරණ බව, දම්මානු දම පටිපන්න බවකිනම කාරණාහය. තුොර අදකතා කරන්න එතිනි සාමීචි පටිපන්න භාාවය. සාමීචි පටිපන්න භහවේ කියල කියන්නේ පංවතුනී. යම්කිසි භික්‍ෂුව මේ ධර්මියය තුළ පෝෂණය වෙලා ධර්මය මනාකොට ඉගෙනගෙන මේ ධර්මය තමන්ගේ ජීවිතය තුොල පොහොුණු කරගත්තු භික්‍ෂුවක් භික්‍ෂුණයක් උපාසකේ උපාසිකාවක් කියන කාරණාව ඉස්මතු වෙන කොටස තමයි මේ සාමීචි පටිපන්න භහාවේ කියල කියන්නේ මේ අපි ස්වාමිය කියල කියන්නේ උසස් කෙනා කියන කෙනාන ස්වාමී කියලා අපි හඳුන් වන්නේ උසස් කියනකයි එතකොට දැගේ ඒ කෙනා ගරු කටයුතු කෙනෙ ඕෑම කෙනෙකුගෙන් යහපත් ගෞරවයක් ලබන කෙනෙ කියන කාරණාව තමයි මිනිමි සාමීචි පටිපන්න භාවය කෙල කියන්නේ එක මම හිතන වදකාලේ බොහෝම වටින කාරණාවක් කියලා විශේෂයම පැවිදි පිරිසවන අපට ගිහි පිරිසවන අපේ පිංවතුන්ට වටින කරුණක් මේ සාමීචි පටිපන්න භාවය කියෙන කාරණනාව මොකදම මේ සාමීචි පටිපන්න භාවය කෙල කියන්නේ අපි උදාහරණයක් කැටිට ගත්තති අපි ගමකෝ කොඩා දරුවෙක් මහන වෙනවා ඇ මහන වනේ කුඩා දරුවෙක් කුුණාට හැබැමි සාසනේටාවයිම් පස්සෙදී උන්වහන්සේ කොඩා ලදරුවෙක් නී ලදරු සාමනේරයන් වහන්සේ නමක් වෙන්න ොළුවන් හැබැයි ලදරු දරුවෙක් නවීකද භික්ෂුවකගේ සංකල්පය තියෙන්නෙම තමන්ගේ ගිහි ආකල්ප නැති කරා කියන්නේක මේ දසදම සූත්‍රයේදී භාගතුන් වහන්සේ විස්තර කරනවනි ික්ෂුව හැමති සේම මිහි කරන්න ඕන මම ගිහි ආකල්පවලින් තොරවෙච්ච කෙනෙ කියන කාරණාව. එකතමයි භික්ෂුවක් තුළ මිනිහි කළයුත්තු විශේෂ කාරණාව. පරපටි බද්ධහාමේ ජීවිකා මම අන්‍ය වූ අයවෙනුවෙන් මගේ ජීවිත කැප කරන කෙනෙක් වෙනවා. භික්‍ෂුවක් කියන්න එහෙමකිෙනෙේ. මොකදමේ කැප කරනවා කියල කියන්නේ. පිංහතුනක බොහෝම කදිම සෝතරයක් තියෙනවා ඒගේ ධ්‍යර්මත් දීර්ක සෝත්‍රයයක් මං හිතැන්නේ අපට දේශනා. විස්සකින්ම තවසංකරන පුළුවන් සූත්‍රයක් කියලා දේශනා කරන පටන්ගත්තොති මහා අස්සපුරු සූත්‍රයේ ම අස්සපුරු සූත්‍රයේදී දවසාකන් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සල්ලගෙන් හනවා මහනිනි දෙැමි ගිහිියෝ තමන්ගේ රැකයාවල් වලින් අයින් වෙලා සමහර වෙලාවට තමන්ගේ ගෙදර අයට වියදංකරන්න තියෙන ධනය තමන්ගේ අසනීපයකට වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් මන්ගේ ගෙදරදොර වැඩ ටියයුත්කට වෙන්න පුළවා එහෙම අය තමන්ගේ කටයෝතු තියාගෙන මේ සංගෝ පස්ථානය කරන්නේ මොකද උන්දන්නවා ම ශ්‍රමණයන් වහන්සේලාට මෙහෙම දන්දුන්නම් අපට මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. එතකොටේ දායකෝ ඒ සක්කාර සම්මාන කරන්නේ මේ ශ්‍රමණයක් මේ ශ්‍රමණයක් මේ ශ්‍රමණයකින් ආර්ථය මෝලික කරගෙන යරතයේ දැකලායි ඕ ඒදියට කටයුතු කරන්න එතකොට දැගේ ගිහි අය ඒවිදියට කටයුතු කරනකොට ශ්‍රමණියෝ කියලා හිතලා ඇතරම නුබල දන්නවද නුබලයි ශ්‍රමණියෝ කියලා. නබල ශ්‍රණ භාාවේට පත්වෙනනම් මොකද නුඹලගේ ළඟ තිබෙන් ඕන ලක්ෂන. කියල බාග්‍යෙතු වහන්සේ ශ්‍රමණයෙක් ලඟ තිබිය යුතු මින මේ ලක්ෂණවලි යුක්තකින තමයි ශ්‍රමණය කියලා කියන්න කියලා බාගෙතු නහන්සේ අයා පූරු දේශනාවක්ම අස්සපුොරු සෝතරය දේශනා කරනවා.ඒ බොහොම දීර්ග දේශනාවක් මං එකයි මතක්කර මේ දේශනාව දේශනාකාරන ආරම්භ කලෝ දේශනා විශසකින්වත් අවසකරගන්න ැරිවිෙනවා චරටම දීර්ගයි. නම අපි දේශනාවල් වල සාකච්ඡා කරන රනාාවල් වලදිී මේ විදියට කරුණු එකතු කරන්නං. මොක ඒකේ විස්තර කරන්න පුළුවන් ප්‍රමාණියය දීර්ගනිසා. මෙිනි මෙතන බොහොම වටින කරුණක් බුදුරජන්හස දේශනා කරන ශ්‍රමණයක ක්ෂණ. තකොට ඒ ಭාගಯතුර නහන් සේවෙලාවෙද කියන්නේ මේ ගිහිಯು නುඹලට මේ සත්කාර සම්මාන කරන්න සෙවපසිං දව් උපකාර කරන්නේ ඕුන් නುඹලග අම් තಾත්ತ නෙ වී නುඹලට මේ දන්දන මේ දායකෝ නುඹලග යලක් ල නෙම ඹලගගේ ංಗಳ ಮಲ್ಲ නෙව නುඹලග ඥාතිී නෙවී ತ අම්මතාತන දරුවන්ට දව කරනවා හෝදරන සහෝදරಯ ට දව කරන. ඥාතින්න ඥාතිීන්ත උදව් කරනවා නමුොත් එහෙමයටවත් නොදෙන මට්ටමට තමයි නුබලට උදව් කරන්නේ. ඒන් නුම්ඹලලා ගෙල්ලංග තියෙන මිනි මේ ගුණාංග තියනව කලෙ හිතාගෙන ඇත්තටම නුම්බලාගෙළග ඒ ගුණනාංග තිීනවදකිෙලේ ාගතතුනාසමේ සූත්‍රරිින්දේශ කරන්නේ. මේක බොහොම වටින කරුණා. ගොද භික්‍ෂුවක් වෙච්චා අපි හැම වෙලාවකම හිතන්න ඕන. එක බත්ඇටයක් ගිහේගින් ගන්නවා කියන්නේ. එක සංසාරේ කල්ප ගානකට ගන්න නයක් අපි. හැබැයි ඒ නයබරාපි ගේවනවා, චුන් හන්සේලා වෙත් චපිළඟ තියන ගුණ ධර්මමත්ත. මොනවාගේ ගුණ ධර්මද. බුදුරජාන් වහන්සේ දවසක් ආකෙන්කයේ කියල සූත්‍රයක් දේශනා කනවා. ආකාංකේය කියෙළ සූත්‍රයා මජ්‍යම නිකායමේත් මේ සූත්‍රේ පින්හොත්තුන බුදුරජන් වහන්ස දශනා කරනවාමී මහනිමි නුඹලට හිතුනොතින් තමන්ට දන්දෙන දායකයන්ට ප්‍රතිූපකාර කරන්න ඕන කියලා. ඒ තමන්ට දන් දෙෙන දායකයන්ට, ්‍රති උපකාර කරන්්ඩ පුළුවන් හොඳබ ක්‍රමය තමයි නුබලගල සිල් ගුණදරම් පුොරුදු පහුණු කරනි. මොද සීලාදේ ගුණදරම පුොරුදු පුහුණු කරගන්න තරමට නබලවුන් තත්ති විශාල උපකාරයක් කරා වෙනවා. එහෙම හිතල කටයුතු කරු පයත් අපිේ ශාසනයේ පිංහතුනි වීර වඩල තියෙනවා. ක්තර භික්‍ුුණන් වහන්සේ නමක් උන්වහන්ස එක්තරා නිවසකට තමයි හැමදාම පිින්ඩ පාති වඩින්ද. ආරන්න එකෙ වැඩයින්නේ දෙ අවුරුදු ගානක් තිස්සේ, ඒ නිවසට පිඩ පාති වඩිනවා මේ හාමුදුරුවෝ ධ්‍යානලාබී දිවසත්ති වෙන දිව කනත් තිබෙනවා එක දවසක් උදේ හිමිදිරයේ ඒ ගෙදරේන උපාසිකාව තමන්ගේ දියණියට උපදෙස් දෙනවා අද නොඹගේ සහෝදරයා දහවල් දානයට නිවසතේවි කැ තමන්ගේ දියනයට මේ උපාසිකාවත් අර තෙරුන් වහන්සේව දක්වලතියෙන්නේ තමන්ගේ සහෝදරය කියලා ඒ අරමටම ඒ උපාසිකාව මේ බික්චුන් වහන්සේ කිර පැහැදිලායින්න. ඉති දැම් මේ උපාසිකාව දියණියට කියනවා මම අද වනේට යනවා අසවල්තන සහල් තියෙනවා. අසවල්තැන කිරි තියෙනවා. අසවල්තන ගිතෙල් තියෙනවා අසවල්තන පැණි තියෙනවා මිත්‍ර තෙරුන් වහන්සේ වැඩි කල්ලිය බත් උයලා ගිතෙල් පැනී උන්වහන්සේට පූජ කරන්න ඉතුරුවෙන ප්‍රමාණය උබත් අනු බව කරන්න මම ඒපිසු හිිල් බට්ික් තියෙනවා කාඩිහා අනුභව කරමි කියලා ැ දියණියට මෑනියෝ පවසනවා දීේ මෑනියගෙන් අහනව දවල්ට මොනවා දෙකන්නේ මම හාල්ටිකුකුයි හාල්ටිකක් අරගෙන පලා කොළ දාලා ඇඹුල් කැඳක් උයලා තියන්න කියලා ඇට උපදෙස් දෙනවා. මිනිමී විදියට මේ හාමුදුරු වන්ට දන්දිනයක ගැන දියණියට උපාසිකාව කියලා උපාසිකාව පිටත්වය දම එකන උසස්ම ආහාරටික හාමුදුරුවන්ට සෝදානම් කරන්න කියලා ඇ නිවසිම් පිටත් වුණ. ඔය ටික දිවිය කනීන් කොටේ වැඩිහිටු පහාමුදුරුවන්ට ඇැහෝනා උන්වහන්සේ කල්පනා කරනවා. ඇ මොනතරන් සද්ධහබන්ත උපාසිකාවක්ද. මේ මහෝපාසිකාව කාඩිහා හීල්බත් අනුභව කරලා ඇ දවල්ට ඇඹුල් කැදක් වලද දමා දැම හාමුදුරුව හමන්ටම චෝදනා කරගන්නවා. නුඹට උතුම් සහල් ඇති මී බතක් නුඹවෙනුවෙන් සෝදානම් කරනවා. හැබැයි දෙ මේවා නුඹට දීලා ඇ නුබෙන් වතුපිටි බලාපොරොත් වෙනිිනේ. ඇය නුබෙන් ආහාර වස්ත්‍ර බලාපොරොත්වෙනිිනේ. ඇ නුබෙන් සුළු දේකින්වත් යැපීමට ප්‍රනීත භෝජනයක් බලාපොරොත්තු වෙන්නෙත්න්නේේ ඇ නුබෙන් බලාපොරොත් වෙන්නේ. උතුම්ම ව දානය නුබට පූජා කරලා නුඹ නිසා ත්‍රවිධ සම්පත් ලැබේවාය කියෙන සිතුවිල්ල. දැමි හාමුදුරුව තමන්ටම චෝදනා කරගන්නවා. ඒ සම්පත් දෙන්නට නුම සමර්ථද කියල හිතනවා. මිච්චර මහන්සිවෙලා දන් දෙන මෑයට නුම සමර්ථද කියලහනවා ඒ සම්පට්ටික ලබල දෙන්න. මොද තමන්ටම චෝදනා කරගන්නේ මද්‍යානලාබීන් වහන්සේ නම. මොකද කරගන්න චෝදනාව. න්න්නහන්සේ රහත් පලට පත්වෙල ඇන හැකෙන චෝදනාව. එතකොට උන්න්නහන්සේ චෝදනා කරගන්නවා. නොරහත් වූ නුබ ඈට ඒ සම්පත් ලබාදීම ටසමර්තයි. නොභවිසින් මහා උපාසිකාවගේ ධානය රාග සහිතව දේශ සහිතව මෝහ සහිතව සිටට නොවැලදී යුතුයි. කියලා උන්වහන්සේ උන්වහන්සේට මවවාද කරගත්තා. ඉතුල් බලන්න මේ සාාසනය හි. මේ සද්ධහවා දික වීරවන්ත භික්‍ෂූන් වහන්සේලාට හිතෙන දේවත් ඇැමි සිල්පදයක් කැඩ්ලක් වත් ඒවනැත්තන් උන්වහන්සට ආපත්තියක් වෙලාවත් මොනුවත් නෙමී උන්වහන්සේ තමන්ට චෝදනා කරගන්නේ තමන්ටම අරහත් පලේ ලබාගන්න බැරිවෙච්චකට මොකද සාමාන්‍ය පෘතජන සීලවන්තයකුට වඩා සියලෝ කලෙස් නසපුූ රහතන් වහන්සේ නමකට දන්දුන්නුත් එදායකයාගේ දාන විපාකය මහත්ඵල වෙනවා. මේ හමුදුරු කල්පනා කරා මම මේ විද්‍යට මේ නිවසති යන්න සුදදුසුනේ ම මේ නිවසට අරහත්ඵලය ලබාමිස නොයමි කියලා ගත්තු පාතරසිවුරුටික බිමතියලා දෙපට සිවුර එල එමත්ත පළගක් බැඳගෙන වාඩි වෙලා චතුරංග සමන්නනාාගත වීරි අධිෂ්ඨාන කරලා මගේ සම මගේ නහර මගේ අස්තිී ඉතුරුව තොත් ඉතුරු වෙත්වා මස්ලේ වියලෙතුත් වියලෙත්වා මම අරහත්ඵලේ ලබාමිස මෙතනින් නොනගිටමී කියලා මිනි මේ දැඩි අධිෂ්ඨානය හිතේ තබාගෙන උන්වහන්සේ එතනම පළගක් බැඳගෙනවා ඩිය වුණ උන්වහන්සේගේ වීරය බලයෙන් වැඩි කාලයක් ගතෝනේ නේ උහන්සේ සව් පිලි සිිම්ියාවට පත් උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වනාා එතිගේ ලෙන දොර ළගෙහිට පොෝ එක දෙවියක් වු උහන්සේගේ රහත්ඵලය පැමිණීම දැකලා සතුටට පත්වෙලා එ දෙවිය මෙහෙම ගාතාවකින් වන්දනා කරනවා නමෝතයේ පොරුසා ජඥ්ඥ නමෝතයේ පරිසුත්තම යස්සතේ ආසවා කියීනා දක්කිනීයෝසි මාරිස ස්වාමීනින් නුම්ඹ වහන්සේ වැෙන උතුම් රහතන් වහන්සේලාට දන්දී මහළු ස්ත්‍රීහු දුකින් මිදන්නා ඉතින් මිනිමේ විදියට තෙරුන් වහන්සේ හත් පල ලබාගෙන දැන් අර නිස පිින්ඩපාතිය වඩිනවා. ඒම පිඩපාතේ වැඩියම අර දියනිය දකිනවා වෙනදට වඩා තෙරුන් වහන්සේගේ සිරුර අතිශීම පැහැපයි නෙතතිවල මිනිියෝලක් වගේ මෙැනිික් කැට දෙකක් වගේ බබලනවා. මොහොුණ හරියට පිපිච්ච පිියුමක් වගේ බැබලෙනවා. උන්වහන්සේ ධානාරගෙන වඩිනෝ බලාගෙනීතපු. ඇය මහලු ඉස්ත්‍රයේ නිවසතාවම නොබගේ සොහුරා වැඩමකර දෙක ැහුවමය කියනවා. මෑනී උන්හන්සේ වැඩම කලා ඇැබැ වෙනදට වඩා උන්නාහසේ අරි ප්‍රසන්නයකුවාද. ඉතිේ වෙලායි උපාසිකාව කියනව හනම් නොඹගේ සොහොයරාම සම්බෝධ ශාසනීහි සිත් අලවාගෙන වාසය කරනවා. ගො උන්න්නහන්සගේ ශ්‍රමණකෘය මස්තක ප්‍රාප්තෝූ බව ඇ ඒ කාරණාවෙන්ම තේරුම් කරගත්තා. එතකොට බලන්නම සාාසනීහි මේ නොරහාත් භික්‍ෂුන් වහන්සේට හිතට පහල වෙච් සිතුවිල්ල. මේ සාමීචි පටිබන්න භාාවේ කෙල්ල කෙනයන්නේකට. තමන් හැමවෙලාවකම උසස්තැනකට යන්න ඕන එක තමයි හිතන්න ඕන. ඒ උසස්තැනට යන්න ඕන ගුණ ධර්මවලි ප්‍රඥාවන්තයින් ප්‍රසංසා කරන ගුණ ධර්මවලින් උසස්තැනකට යන්න ඕන සිල් රකින එකට තමන්ගේ ළඟතියන ගුණධර්ම පුළුවන් තරන් දියුණු කරගන්න තරමට ඒතැනට ලංඟවෙන්න පුළුව. එ මසාසනයට කුඩා සාමනේරයන් වහන්සේ නමක් පැමිණිය ඒ කුඩා සාමනේරයන් වහන්සේ පවාපින් උතුනි උසස්. නමුත් අදකාලී සමහර ලාටමි නූගත් මිනිස්සු කියල කියන්න පුළුවන් එකට බාල අදහස්තින සමහරය කොඩා සාමනේරයන් වහන්සේ නමක් දුටුවෙන් පස්සදි ධාරකස්නේහයක් උපදවගන්නවා එම දරුස නිහසක් උන්වහන්සේ කිරේ උපදවාගන්නවක් කිය එක කිසිීම වරදක් නේ. බැයි දරුවෙක් වෙනුවෙන් කලියොතු ටික උන්හන්සේ වෙනුවෙන් කරන සුදුසුනේ. උදාහරණෙක් කැටිට කියනවන. මම කාරණාවල් කියන්නේෙ කෙනෙකු ගෙහි තමනාපං ඇති කර ගන්න නෙව. නොදැනුවත් පහරි මේ වගේ දේවල් කරනවනං ඒක මුදවගන්න. සමහරලාට එහෙම සාමනයරෙන් වහන්සේලාව මොනගහෙන්න සමහර කෙනෙක් අපි දකිනො සිෙල්ලම්ඹබඩුවර යනවා. එතවොටද එහෙම උන්වහන්සේට ඒ අර ගිහි කියන සංකල්පින් මිදිලා ම පැවිද්දෙ කියන සංකල්පය උපදවා ගන්න උන්න්නහන්සට බැරි වෙනවා. එතුට සෙල්ලංකරාම සමහල්ලට ඒව සාධහරණී කරණය කරනවා. එතුොටට උන්න්නහන්සේ තුළ මම පැවිද්ද කියන සංකල්පය හිත තුළ පිහිටන්නේ නේ එතකොට ඒ සංකල්පය හිත තුල නොපිහිටන තාකල් මගේ අදහස තමයි පැවිදි කරන්නේ පහිට. එන් ගිහි බාවීම ඒ දරුවට ඉන්න දෙන ඒ සංකල්පිය ඒ දරුවගේ හිත මුදවන චේතනාවෙන් තමයි පැවිදි කරන්න ඕන. නැතැ ඉති පැවිදිි කරන්න කියලා ඇතිම් තේරුමක් නෑනේ මොකද ඒ සංකල්පටිකයි භික්‍ෂන් වහසගේ ළඟගේ නැතිවෙලා නැත්ත. ඉතින් උන්වහන්සේ තුළ පින්ගොතුන ඒ විශේෂත්වය නැත්තං හිතන්නොක පිහොතුර මේ රටේ ප්‍රධාන පුරවැැසියා රටේ ජනාධපති ඔහුත් ගිල්ල පින්වොතන අර කොඩා සාමනයරන් වහන්සේට පවා වන්දනා කරනවනි. තු ොුවර. සිවර දෙැකලද එහෙම වන්දනා කරනවනි වී. තර මෙන්න මේ කාරණාව මංහිතනවා අපි තේරුම් කරගඩුවන කාරණවා. පිනුතුරි මේ සාාසනයහි යම්කිසි භික්ෂූුන් වහන්සේ නමකට උන්වහන්සේගේ සිල්ලාරක්‍ෂා කරගෙන උන්වහන්සේට මේ ශාසන ප්‍රතිපදාව දිග්ගටම වඩන්න කෞුරුහර කෙනෙක් උදෞ් කලෝ ඒ උදව කරන ගිහෙක් නම්ං. ඒ ගිහියාාට සසරට පිංවතුන අප්‍රමාණ කුසල සම්භාරයක් ලැබෙනවා. සිල් රකිනූ දව්කරත් උන්වහන්සේ වෙනුවේ. දෙ අපි දන්නවා සමහර වෙලාවට සමහර බිචුන් වහන්සේලාතරේ යම්යම් ගැටලු තියෙනවා. මොකද මේ ශාසනය ඇත්තටම බුදු හාමුදුරන්ගේ කාලේවත් මුළු ශාසනීම අත්තිශයීම පිරිසුදු වෙච්ච දවසක් ති බිලනේ. නමු ලංකාවනගේ දවසක් එහෙමතිබිල තිෙනවා ම් සියවර දරපු තෙරුන් වහන්ස නමක්කින්න වනම් ප්‍රතජ්ජන භිචුන් වහන්ස නමක්වා ගැන බැරිවෙච්ච මොද දා ලංකායි වැඩිහිටපු සියලොම භික්චුන් වහන්සේලා රහත් පලිබල තියෙනවා. ඒ දවසක් කියන කාරණාව තම එතන කියන්නේ. ඇබැති එක්ක දිගට මෙෙහිම සර්ව සම්පූර්ණයෙන් පිරිසුදදුඇයි කෙලති බිලනේ. දිවිධාකාරය අඩු පාඩුකන් තියන පිරිසින්න මකද ෙලෙස් තියන පිරිසක්නමේ සිවර දරාගන්නේ? එතුොට තමංආපපු කාරණාව තමන්ට සමහරබෙලාවට අමතක වෙන කොට. මේ තුල ඉඳගෙනනම සමහරලට වැරදි පාරවල් තෝර ගන්න පුළුවන් දි එක ඊළඟ කාරණනාව තමයි සමහරදායක පිරිස් පින් තු ඒ අනු බලදිදම. අඟට ඒ ඇත්තැන්ට මේ කාරණාව මතක් කරන්නේ. දැන් අපි සමහරලට කතා කරනවා භික්ෂුන් වහන්සේලාට මුදල් පරිහරණය කරන්න හොඳනේ. එතකොට දැන් ඒ කාරණාව භික්ෂුන්හන්සකි පැත්තින් අපි කිව්වොතින් හැබැයි ගිහිියෝ ඒ භික්‍ෂුණන් වහන්සේ වෙනමේඒ කටියයුත් ටු කර දිනම. බලකු සමහරලාට පන්සලක් හදනව කියනකොට හාමුදුරුවෝ කෙනෙ උන්වහන්සේට පන්සල හදී උන්වහන්සේට පැවිල්ලා තිබෙන යම්කිසි කොටසසා. එක උත්ත වෙනුවින් කරන්න ට අනුසාසසානා කරනක තමයි කරන්න ති. මුත් සමහර විලාවට උන්වහන්සේට අඩුමතරමි පන්සට තියන ගඩල් ටිකව තදගන්න තරන් දායක පිරිසකවා ගන්න ැතිවෙන වස්ථා යවන. ඉරි මුත් ඇවිල්ලන්තිට චෝදනා කරන්නේ වෙනවිදියට. අපි චෝදනා කරනව කියන කාරණාවට වඩා. උන්නහන්සලේ ඒතත්තෙන් මුදුවගන්න ඩායක පින්ගහතුන්ගේ චපේ පින්ගහතුට නොුවන පාවිච්චි කක වැඩ කරන හොළුවන්න්න. මංහිතරන උන්නහන්සේලට විශාල උදවක් වෙනවා උන්න්නහන්සල්ලාගේ සිිල්ටි කරක ගන්න. එත්තන් පින්හතුන සමහරලාට ස්වාමීන්හන්සල අපිත්තක්කම කියල තිීෙනව සමහරලාවට උන්නහන්සේලාමී ගොඩ නැගිලි හදන ඉදිකිරීමම් කටයුතු කරන කටයුත්තුත්තෙක් සමහර හාමුදුල්ල ඉන්නවා පිංහතුනී අතිශීම රෝගී වෙලා. එකන හරි ඒ පිීරේ දරාගන්න බැරුව. සහරලාට කියවෙතින් ඒ කටයුතු ටික නොකර හිටයන හොඳයි එකක නොත් එකොට ඒ විහාරස්ථානයහි ඒ කටයුතුටි කරණ කෙනෙක් නැතිරන ෙමත් උන්හසේ පසු බැස්සති මඟගේ මෙිත ලොකු අඩු පාඩුවත් තියෙනවා අපේ පින්වතුන්ගේ මැදිහත්වීම. ඒවට හොඳ වැඩ පිළිවෙලක් කදන්න. උන්වහන්සේට තාම පහසුවෙන් උන්වහන්සේගේ ගමන යන්න අපේ පින්වතු මැදිහත්වෙලා උදව් කරන්න පිවතුන් දන්නවා දෙහෙම උදව්වක් කලෝත් පිංහොතුට සංසාරයට අත්ති විශාලපිනා හැබේ වගේම මතක තියාගණ්ඩ අපේ පිංවතුන් එක උ වච්චිනයකින් හරි උන්වහන්සේගේ සිිල් පදවලට හානි කලෝොත් ඒක අපේ පිංහොතුට සංසාරයට මහ භයාන කකු සලයා උදාහරණයක් කියන්න බුදුරජාන් වහන්සේගේ කාලයේ එක භික්්ෂුවක්කටම හත්ති සාරි පුත්තෙරුන්හන්සේ කියලා. පන් දවසක ඒ දේශනාවත් මි දේශනා පෙළකදිම දේශනා කරන්න. හත්ති සාරිපුත්ත හාමුදුරුවන්ටේ හත්ති සාරිපුත්තිකල් නමලැබිල තියෙන්නේ හත්පතාවක් පැවිදි වෙලා උපවිදවෙල පැවිදිලලා උපවිදි වෙලා ඉනිසාතම හත්ති සාරිපුත්තික නැබලතිේද. බුදුරජන් වහන්සේගින් අහනවා දැන් උන්වහන්සේය අන්තිමවතාව පැවිදි වෙලා කොහමරි දේශනාවක්හල රහත්වෙනමත් තකොට රහත්වෙන තරම් පිනතිබිල තියෙනවා ි‍ුන් වහසල බුදු හාමුදුරගින් අනුව සාමීන මේ මේ තරමටම පින්තියන මේ හාමුදුරුවෝ ඇයි යහනවා මෙහෙම හත්තතාව කුපැවිදිුණ බුදුර ජන්හන්සේ කියන මේ හත්ති සාර පුත්ත හාමුදුරුව මහණනේ සංසාර ගොඩා පිංකරාට කාශව භාගතුන් වහන්සේගේ සාසනයහි පැවිදි වෙලා හිටිය. හිටියේ තවත් ික භික්‍ුන් වහන්සේ නමක් එක්ක. තොර ඒ භික්‍ෂුන් වහන්සේ මේ හාමුදුර හරි මිත්‍රයි දවසක් තමන්ගේ මිත්‍ර හාමුදුරුව උපවිදිවෙන්න හදලා. ඒ වෙලා වෙදිී උන්වහන්සේට මේ ඇවිදිබ්බවේ තියන නිසන්සේ කියලදීල අර හාමුදුර හිත වෙනස් කර දෙවිනි වතාවයි ආයිදවස කර හාමුදරුවන්ට උපවිදිවෙන්න හිත් පහලවෙලා උන්හස උපවිදි වෙනවාමයි කෙල තීරණය කරලා මේ හාමුරුවන්ට උන්න්නහන්සේගේ පාත්‍රර සිවරෘටික ැදදීලා. පාතර සිවරටික ැද්දීලා උන්නහන්සට කියල තිනවං උපැවිදි වෙනවා කියලා. එතොට අර හාමුදරෝ තමන්ග මිත්‍ර හාමුදරුවෝ ලබාදුනුවර පාතර සවරෘ ්ටික ඇති ච් ලෝ කමනිසා. අ මිත්‍රහාමුදුරුවන්ට ගිහි භවේ ආනිසංස කියලා. එකන ගිහිභාව ආනිසංස කියන්නේ ගිහිඕනාම ඉතාම හොඳයි. ගිහි භාාවයටට පත්තු නාමිතිමි පැවිදි බව වගේ හිරවෙලා ජීවිතයක් නෙවේ ගත කරන්න තියෙන්නේ. උපරිම කාම සම්පත් මිඳින්න පොළුවන් කියලර ගිහිවීමේ තිබෙන වටිනකම කියලා ගිහිවෙන්න උපදෙස්තීලා අනු බලදීලා. නමුත් ඒ මිත්‍ර හාමුදුරුවෝ ඒ උපදිෂ්ටික අහලවත් පස්ස හැබැයි උපැවිදිවෙලා නේ. නමුත්තර මේ හාමුදුරෝ උන්න්නහන්සේට ගිහිවෙන්න උපදිස්තුන්නන. අන්නේ උපදිස් දීපුක අකුසල්ල කරමේණනි සාහතමයි? මේ හාමුදුරුවන්ට හත්වතාව කුපවිදි වෙන්න හිතල තින අපේ සාහසන නිවන්දකින පින්තිබිලා. එකොට හිතන්නක බැරිවිලාවකත් උන්න්නහන්ේගේ වචනටි හල අරහාමුර උපවිදි වෙලා ගියාන උන්හන්සේ කොයි තරං පවක් කර ගනිදද. මී අදහස්ටිකට මචර පව සිද් නාන. ැරිවිලා ක ර හාමු ර උපවිදි ග න. ශාල පවක් කරගන්නවන ඉතුරා අපේ පින්හතුන් හිතන් දන්නවද තේරණ වනේද මිසාසන ප්‍රතිපදාවී යම් භික්‍ෂුවකට ඒ විදියට අනුග්‍රහ කරනකොට තමන්ට කොයි වගේ දෙයක්ද ලැබෙන්නේ කියලා ඉනිසා කවදාවත් භික්ෂුවක් කේරෙහි ගිහියාකල්ප මතිය දෙගෙන දකින්න එපා මි කුඩා දරුවේ කුඩා ලම්මයි නේ පව් එහිම හිතන්න එපා හසල දිහාාබල්ල අපේ පි තුන් හරි සතුටක් ඇති කර ගනමකද උනාහසල ජීවිතය කරන්න බැරි අප්‍රමාණත් තැරීමක් මිකර ත් ළමා කාලයේ තියන දේවල්ලත් තැරලා තරුණ කාලයේ තියන දේවල්ලත් තැරලා මිතාම දුෂකර ගමනක්ම යන්නේ. එතොට ඇවිලෙන ගින්දරට පිදුරුදාන වගේ ඒ දුෂ්කර ගමනට අරවගේ සංකල්ප දෙන්න ගත්තෙන් පස්සෙදී න්හන්සේට තමං ආපු අරමුණ අමතක කරනවා අමතක වෙනවා. ඇර කෝමත් කියල තියෙනවන්නේ අඥා, ළඟයින් අඥාන මිතුරා දුරයින හතුරට වඩා භයානකයි කියලා මොකද අඥඥානකම නිසා ඔහු කරන්න පුළන් අනුතුරු වැඩි අර දවසක් රජග්ගාාව එහම එක සහයකයක්කින්දලා රජු නිදාගන්න අතරේ රජතුමාගගේ ම මෙස්සෙක් වහදදිී මැසේ එලවනවා ති හයෝඩ වහද්දී මට මතක හැටියට ඉති මේ මනුස අරගෙන රජුව නිින්දෙන් අවදිිවේ කියලේ හිතලා නහහි ෝොඩි ඉටපු මැස්සට ගහල වගි තමයි ඥඥඥාන සහයකෝ හරිම භයානකයි ඉනිසාමී භික්ෂූන් වහන්සේ නමක් කියලක යනි තාම සස්ගෙනි ශක්‍ර දෙවියෝ පවා පින්වතුන ඇවිල්ලා වැැඳුම් පිදුුම් කරන්්ඩ තරම සස්ගෙන සාමීචි පටිපන්නේ කියල කිවේකයි ස්වාමි භහවේට පත්වෙල ඉන්න කෙනි කොඩා සාමනේරෙන් වහසේ නමක්ව කවදාවත් දකින්නපා උන්වහන්සේ ලදොරුුවක් කියලා. උසස් කෙනෙක් තත්ත්වයට පත්පච්ච කෙනෙක් කෙහිතන්න. පොළුවන් තරන් උන්වහන්සෙලාගේ ඒ හිත්න් සංකල්ප වෙනස් නොවෙන විදිට කටයුතු කරන්නුනන්දුු වෙන්න. මොකද අපි අඩුපාඩුකන් දැකලා ඒව විවේචනය කරන එක පින්හතුනිමේ ශසනය අවුෘධයනෙව. හසැලගේ අුපාඩුකන් ැක ැැං ගේ හිලා. වා රස කතා කරලා විවේචනය කරනවා කියනක පං තු හිතන් බ ශහසන भි ෘරද කියලා. විජන කරනැත්තන්ග ැ තිනති වෙනව රමුණ. නමු ඒ කනෙවෙෙ කළ යොත් ප. ොද අතීතේ වැඩෙහිටපුෝ ගිහි පිරිස පැවිදි පිරිස, ජීවිත පරිත්‍යයාගේෙන් මේක රැකගෙන් අප ගෙනනල දුණනු නිසා තමයි පින්වතින අද බුද්ධසාසනය කියලෙ එක අපි මේ පිළි අරගෙන මේ ධර්මයක් කියලෙක කැසුරු කරගෙන මේ ගමන යන්නේ. රපිත් වගකීම තමයි අපිත් මේක හරියට රැකලා අනාගතයන පිරිසට මේක ලබල දෙනක සමහරලාවට අපිම මැරරිල් නාගතයේ ලංකාව උපදදිගණ පුළුවන්. එතකොට දාටම බුද්ධසාසනී විනාස වෙලාන තියන්නේ. ි ොම්‍රතිලන්නේඉ සැහැම වෙලාවකම මිස්සාසනය රැකගන්න නුවනින් කටයුතු කරන්න දෙැර අනුරුද්ධ මහරහතන් වමහන්සේ තමන්ටික මේ දායක කුපස්ථාන කරන එක ග ගමි ප්‍රධානිය මේ ගම මේ ප්‍රධානයායටට කියනවමට උපස්ථායකෙක් ඕන මේ ප්‍රධාණනිියට ඉ නො ලමයිදෙ මහාසුමන චෝල සුමන කියලා. අනුරුද්ධ හාමුදරු පස්ථායකක් කිල්ලුවම මේ ප්‍රධහනයා කියනව සාමිණමේ මහාසුමනව දෙන්නද කියලහනවා. එකනේ ආවතේව කරුවෙක්ඕ ඕන කියල කිව්ම ගමීඉන්න ප්‍රධානයා මු දුරුවන්ගෙන හනවා ස්වාමීනී මග ලොකු පුතාදන්නද අද කාල බලන්නක උපස්ථායකෙ ඉල්ලු එන් පසදිී උපස්ථායක හොයින වැැකව ම පසිදි කාවද හොයන්නේ බැඩක් පලක් කරගන්න බැරහිමන ඇතැන් තනි පංගලමි ඉන්න එච්චරීග ගත්තු නැති හොම කකිෙනෙක්න සහරලාට මංකැන උස්ථන කරන හැමක් කෙනෙක් හිමනෙවී නොම සමහරලාට ගොක්කයි හොයන් හිමයි අපේ පන්සලේ මේ කවරට නැද්ද කෙනෙක් නවත් අන්න හාමුදුරුවෝග බලාගෙන කියාගෙනඉන්න කියල සමහලට පණිවිරි දෙෙනවා. තො හොය අරමට්ට මේ කෙනෙ සමාරත එෙම ඒමට මේ කෙනෙක් කොයන්න ති අර විදියේ පිරිස එන්න එච්චරක් මේ මැලිකමක් දක්වන්න නිසාත් වෙන්න පුළුවවා. ඉතින් දැන් ගම් ප්‍රධාන තමග ලොක පුතාදෙන්න්න කැමතිවුණ. ්රු ද හමුදුුව කියන මට මහ සුමනග න්න වැඩක්නේ චල සුමන කමැතිනන් දෙන්න කකිීවා ති චෝල සුමන දෙන්න පොරොන්දුණ චෝල සුමනව මහන කළා අවුරු දු හත්තයි වයිස කුඩා කාලේම උන්වහන්සේ රහත් වුණ තිමි චල සුමන හාමුදුරුවෝ අන්රු දහාමුදුරන්ට උපස්ථාන කර රීන්නේ නොද දුදුවන්ට ඩි ැක්ුමක් හැද දසාස. එති හනවා ස්වාමී වෙන දවයි බඩි කැක්කුම හැදදුර ොද රන්නේ. එතවට කියනවා අනොතත්ව විලින් පැන්ටික බියෝම හරිය කිවා. එෙන ස්වාීන් යොහො මහතක් ඉන්න මම අනොතත්ව විලිින් පැන්ටික් කරගෙනෙන්නම් කියලා උන්නහන්සේ පාතර ඇත රැගෙන අනෝතත්ව විලට ඉදි . එදා යනකොට නාරජරුව ම නොතත්ව විලින් නානවා. තමන්ගේ නාරජිනියන්නෙක්ක. දැම්මේ නාරජ්ජුරුවන්ට හිතෙන්නේ කුඩා සාමනේරය කියලන කුඩා ළමේ කියන. නාරජ්ජරුවන්ට තමන්ට වඩා හිසට ඉහලින් ඉන්නවා දැක්කම සාමනේරයෙන් වහසේ හිඳිය. නාරජ්ජුරුමකද කරේ මුලු විල්ලම වැහෙන්න්න ධර්ණගාගත්තා දැ විල කොහෙමවත් තුරගන්න තැක්න. විශාල කරෙන දර්නගහ ගත්තා නරජුරුවන්ට කිව්වා මට පැන්ටිකක් ගන්න ඕන නරජජුරුකු පැෙන් දෙෙන්නේ පුළුවන්න ගන්න කිව්වා මන් දෙ ගන්න ඉඩ දෙන්නේ පුළුවන්න ගන්න කිව්වා සාමනිරයෙන් වහන්සේ මහා බ්‍රක්්මයකුගේ රූපයක් මවාගෙන නාගයාගේ ඇඟවඩි ඇවිදිනවා එහෙම ඇවිදිනකොට නාගයාගේ ශරීරය යටට එබෙනවාඒ ශරීරයේ තැන්තැන්වල යටට එබෙනවා. ඒ එබෙනකොට ඒ යටට එබෙන වේගයට යට තියෙන ලේ උඩට එනවා උඩට එෙනෙකොට දරනවල් අතරින් උඩට විසිෙන ජලය ඒ උඩ්ඩට විසිවෙන ජලය අර පාත්තරයට පුරෝගෙන උන්වහන්සේ ඇැගවා ඒවිලා විදිී නාගයට තවත් කියෙන්තිික නාගයා මම නොබෝ මරණව කියලා නාග පිටිපසිං ආවා ආමුදුරදි වදිිනවා නාගැඇදෙන් පිටිපස්සිං ඉෙනවා. ඉතිං ඒවෙලාී සාමරයන් වහන්සේ අන්ුද හාමුදුරට පැන්ටික ගෙනත් න්නම නාගයක් කියනවා සාමනයෝක කැපනෑ කියලා. නරන්හසේ න සාමයක කැ වහන්ස බල දන්නෙමකොද සාමනීරෙන්න් වහසේ නමකට කැපකරන්න ඕන නෑ දිය. ඕන දැනකින් ද ගන්න පුළවා නැතන් සාමනින් ජලය වුනත් කැප කරන්න ඕන සාමනේරෙන් වහසේ නමකට කැප කරන්න ඕන්නේ කැප කරන්නෙන පූජ කරන්න ඕන ගහියක්කින් දෙගද. එවන තන් සාමනයරෙන් වහසේ නමකර පූජ කරන්නු නමුත් සාමනීරෙන් වහසට හීම අවශනය. ඒ ර හන්ස කියීනන සාමිනෝටික කැපයිකිවා. ති හාමුදුරු වැළදුව නරජරුට කීන්තිී වැඩිකමට කියනවා. සාමිණ මමේ සාමනීරව මරණ වකිවා. ත නරුද හාමුදුරුව කියීනු පළුවන්න්නම් මරණ. ඉ නරජජරෝ කීනව සාමීනී මන්දම මේ හාමුදුරු මරන්න බෑයි කියලා. න. ල දිවරු ්‍රක්ම විදරීමම ලැජ්ජව පත්ත රිස හම කිීව කිවා කැන්නේ විශාල දිීවි බ්‍රක්්මි පිරිසක් අහස් තලේ බලාගෙනන්නෝ මේ දර්ශනය ති නරජුරු අන්තිමටම කියලන්න සාමීණී ඔබහන්සේයටට පැං ඕන නඟ නිදවසේ ඔබවහන්සේ වඩින්නේ පා මම ගෙනල්ල දෙන්නම් කිව්වා එත බලන්න මේ සාසනයහි හත්හැවරදි සාමනීරෙන් වහසේ නමකගේ තියෙන බලය නිසා කවදාවත් මේ ශසනී මේ කුඩායැයි කියෙල හිතන්න එපා සාමීචි පටිපන්න කෙන උසස් කියන එක තමන්ගි සීලී සමාධියෙන් ප්‍රඥාවෙන් මේ කාරණාවල් වලින් උසස් භාවිට පත්වෙලා තියෙන් ඕන මොකද මේ ශාසනී ගිහි පැවිදි දෙපිරිස මෙහමයි දැ හොන්දට ධර්මීන් පෝෂණය වෙච්ච හිඒක්ගත්තත් තේ මට්ටමට පත්වෙෙන පුුවන් බැරික වන්නේ. හැබැයිඉතිං අරඒ මිත්‍යයා දුෂ්ටි තියන සංකල්ප වෙනස් කරගන්න ඕන. මිත්්‍යා දෘෂ්ටි තියන සංකල්ප වෙනස් කරගන්න ඕන. මොද මේ ශාසනය පින්වතුනනි කිසිමගෙනෙකුට අනවශ්‍ය විදී නිදහසක් දීලනේ.මක වෙන දවක ක අපිපිින්ගතරට පැහැදිලි කරල දෙන්න. සාසනී ගොඩක්කයි හිතනවා නිදහස් මේ ආගමක් කියල මේ චින්තන කියල බුද්ධහගමක ක හිම නිදසද දීලන මේ සාසන තුළ කැම තිනං කරන්න අ කකමැතිනන්න්නො කරරි නිහම කියෙලන භාගතු හන්සේ කිලතින්නේ මේික කල්ලයු තුමයි කියලා කතං කරනීයෝ කළයු තුමයි මේ ශාසනී ප්‍රතිපදාව අනිවාරය කර තින්නේ එක ඇැතියි නීති පනවලනය වෙනත් තා ගම්බල වගේ කරන්න ඇතිකනට ගහන්නේ බණි නෙමනෑ හැයිනෝද. කරනව කලලා පොරොන්දු වෙලනො කර හිටියොතින්. එක කර්මයනං අතිසේම භයානකයි. තිගේ කරමීහි බයානක බව කොයි වගේද කියලා කියන්නේ. අ බුදුරජන්හස දවසක් එක්තරා භික්්ෂූකට දේශනා කරනවන මෙහෙම කරණාව. එකන්න එක බික්්ච්ුවක්. තමන්ගේ ඇතින් තනකොළ ගහක කොලයක් හෙඩිෙනවා. මේ හාමුදුරන්ග ඇතින් ඇවතක් වුණාම ොකද උපසම්පද හාමුදුරු නමකට ගහක කොලයක්වත් කඩන්න සුදුසුනේ. ති මේ හාමුදුරුවෝ මේ කාරණාව නිසා ලොකු හාමුදුරැල්ඟ ළඟටාව ඒ ඇවත දෙසා ගන්න ඉතිං ආපත්තියක් වුනාාම ඒ වගේ කාර්ණාවල් වලදී ඇවැත් දෙසාග නිවැරදි කරගන්න පුොළ මොකද භාගතු වහන්සේ පනෝපූ ඒ වනි පනූපයෝ නිවැරදි කරගන්න පුොළුවන් ඇැබැයිතිං නිවැරදි කරනවා කියනෙති එකක් දිගටම වැරදි කරන නිවැරදි කරගන්නම කියන නිවේ මොකද මේ කතද කාලි ගොඩක් දෙනෙ පරදි හිතාාගන්න ව. සමහරලාට භික්‍ෂුන් වහන්සලාෑ ගැතින් යම්යම් ක්‍රියාව වුනාම ඒවට ඇවැත් දෙසන නිවැරදි කරගන්න පුළුවන් නිවැැදි කරගන්නවා කියන්නේ දන්නනඇතුවා හම්බිං එමන තැන් කරගන්න දෙයක් නැති තැනකදි වෙච්චවාගේ දේවල් කියල කියන පුොළවා. ඒ කොටස නිවැරදි කරගත්තයින් පස්සෙදී උන්වහන්සේ බලන්වොනුමික එක දිකටම රකින්න.ඒ ආයි කඩනවා රකින වෙහිම බැඒ එක සාාසනික දියවුණුවක් නෙව හාමුදුරුව ඇවිල්ල දෙමි එක නිවැරදි කරගන්න ලොක හමුදුරන් ඟට කිවවා. ලො හමුදුරු මොකද කලි උන්නහන්සේට කිව්වා ආශ් මුත්තුනේ ඕක ඕගේවා ගණන්ගන්නපා කිව්වා. මොද ඕගේවා ච්චරරි හිතන්න යන්නෙ පාකිල කිවේ. උන්නහසේ මොකද කලි පොඩිහා අර ආපු හාමුදුරුවන්ට ඒ හැටි ගනන්ගන්න දෙයක් නිවේ කියන කාරණා පෙන්නන්න වාඩිවෙලා හිට පොතැනීම තනකොල මිටි දෙකක් අධ දෙකට ගලවල පෙන්නවා. ගර හාමුදුරන්ග අතින් තන කොළගහක කොලයක්න කටනු මේ හාමුදුරුව තනකොල මි දෙකක් මත්දකින් කරල පෙන්වා. ඉ බුදු හාමුදුරන්ගේ ළඟටවයි ප්‍රශ්ණිගියා බාගෙතුන් වහන්සේ වෙලාවෙ කියනවා කොසෝ යතා දුග්ගහිතෝ හත්ත මේවානු කන්තති සාමන්ඥං දුප්පරා මට්ටන් නිරයායෝප කඩ්ඩති භගතු වන්ස කියනවා තනකොල ගහේ කොලයා කුසෝ යතා දුග්ගහිතන් තනකොළ ගහේ කොලයා වැරදිට අල්ලලා ඇදදති තනකොළ ගහෙ කොලය එ ධාරය කැපිෙන සුළු තලයක් වගේ තමයි තියෙන්නේ තිඒ ඒතික හුවෙන විදිහට තනකොළ ගහෙ කොළේ උඩට ඇද්දොතින් අත බුරුල්ලට ඇවිල්ලා ඒ කොටසද අත කැපිෙනවා. හත්ත මේවානුක් කන්තති. බුදුහාමුදුරු දේශනා කරනවා තනකොල ගහේ කොළේ වැරදියටට අල්ලලා ඇද්දම අත කැපිෙන වගේ තමයි සාමනඥන් දුප්පරා මට්ටන් නිරයායෝප කඩ්ඩති මිශ්‍රමණ භාාවේ වැරදියට ප විචක කරදය කෙන නිරයටටනවකි. ටැ සමනභහාවේ වැරදිට යනව කියන කාරණාව උන්න්නහන්සේ දේශනා කළේ තනකොල්ලගහෙ කොළයක් කඩලා තොර හිතන්නක දැන් ඒ කාරණාව නිසා නිරයට නව කියලා කියනවනම් මිසාාසනි අපි කොයි තරම් පරිස්සමින් පරිහරණය කරන්න ඕනද එහෙම නැතිවෝනො අපි මුළු සංසාරේම පින්වතුනි මහා දුද්ගඩාක් ක්‍රැස්කරගන්න පිරිසක් බවට පත්වෙනවා. එ එනිසා දැන් හැම විලාවකම හිතන්්ඩෝන මේ ශාසනයේ පිළිබඳව අපි උසස් කියලා හැම මොහොත්තකම හිතන් ඕන මේ ශාසනය තිබෙන උසස් බව. තිගේෙ උසස් බව අපි පිිතුන් අවබෝධ කර ගත්තොත් මංහිතනම අපේ පිංවුතුන්ට එකත්ති විශාල ප්‍රයෝජනයක් වේ කියලා. එතුටඒ එක පැවි පිරිසට විතරක් නිේ ගිහි පිරිසර හෙම ිහි පිරිසක්. ඇම ලාවකම මේ සාාසනය තුළ උසස් වෙන් ඕන. උසස් වෙනනවා කියන්නේ පන්සිිල් පද පහරක්කිනවාද කියෙලා බලන්න. නැත්තං උපාසකක් වෙනිිනේ. බුද්දරත්නේ පිළිබඳ සද්ධාවෙන් කටයතු කරනවද ර්මත්න්නේ පිළිබඳ සද්ධාවෙන් කටයුතු කරනවද සඟරත්නයේ පිබඳ සදධහාවෙන් කටයුතු කරනවද. තිස්සරන පිබඳ සදධහාවෙන් කටයුතු කනද. පච දුෘෂ්චරීතයෙන් තමන් වැලකිලාද අන්නවා තමන් විමසල බලන්න. මකද මේ සාසනී පින්හතුනී. ඉතාම් උසස්සාාසනය එතකොට පැවිදි පිරිස වගේම ගිහි පිරිසටත් ඒකාදාලයි. ජී උසස් වෙන් ඕන උසස් වෙන්න බැරිකබන්නේ. එඟ පෙර මහබෝසතන් වහන්සේ ජාතක කතාවක සඳහන් කන සම්බවජාතකයේද මුොළු දමදීවටම විසඳන්න බැරරි ප්‍රශ්නයක් බිල තියෙනවා. එක බ්‍රාක්්මණී මේක විසඳන්න පොළුවන් බමුණෙක් ඉන්න ම කියල බමුණ ඉන්න දිහාට ඇල් තියනෙන. මුණගගේ හෝම බුණන කියරමක මට විසඳන්න බෑ මගේ ලොක පුතාගාවට යන්න ලොකපපුතාගාවට ගැම ලොකපුොතායි ඉදවසල අකු සල කරමයක් කරල එනිසා ප්‍රඥාව දුරුවල වෙලා ඉතිගේ එනිසා ලොකපුොතා කියනවා මට මේක විසඳන්න බෑ අපේ දිනි මල්ගාවට යන්න කිවවා දෙවිනි හෝදරයා ගාවට ගෑම දෙවිනි සහෝදරත් පෙර අකුසැල කරමය කියන මේ ජීවිතය අකු සැල කරමයක් කර සිිල්පද පහහිික ිල්පද බිඳග ඉතින් ඒ සිල්පද බිඳගත්තු නිසා ප්‍රඥාව නැතිවෙලා සිල්රකිිනකොට ප්‍රඥාව ලැබෙනව කියෙකටත් හොඳ උදාහරණය නැදකාලිත්ත සමහර දරුවෝ ඉන්නවා සිල් රකිින් නැතුව තමන් ගනාගති සාර්ථක කරගන්න බලන්නවා. ඉතින් ගොඩාක් තරුණයන්ගේ සංකල්ප වෙනස්සෙලා තියෙම සිල්පද නැතිකම නිසා. මොකද සිල් නැති වෙන්න කොට ප්‍රඥාව නැතිවෙනව කියක හොඳ මුදාහරයක් මේක. මේ සහෝදුරයෝ දෙන්න ඇත්තටම මේ අ්‍ය ස්තතිී නැසුරු කරලා. තමන්ගේ බිරිඳීදදදී ඉති ඒනිසා තමයි ප්‍රඥාව නතිවෙලා නති නිසා කියන මටගේ ප්‍රශ්න විිඳන්න බෑමොකද මම සිල්පද කඩාගෙන මගේ ප්‍රඥාව නැති වෙලා තින මේ දවසල දෙර හමුරුව හ ක ම ති න ගු මර හිසක ර දිසාපාම කාචාරතුමාගේ ළඟහිතිබ දක්ෂතම කෙන සීියල වේද වේදාන්තර පරතරට මිගෙන ගත්තු කෙන නමු කුරය මිනි මරණ පටගත්තෙන් පසෙදී ගන අමතක වෙලා තියෙනවා. දී ගන අමතකවෙෙන් නිසාන්නේ ම මල්මලාව ගෙලේදාගෙන හදාගත්තිී. ගන මත ව හැම දාම නන් කරනලොති ගන මතක වෙන හැමදාම. මක්ක දදික තුන හතර පහක්කින ගණන පව අමතක වෙනකද ප්‍රාණගාතය කරන්න පටන්ගතු දවසිදල බද්ධිය නැති වෙලා තියනවා ්‍රඥා . ඉ නැ . ලි ැතරම අපි බෝතන් හන්සේ සබව කුමරයා අවුරුදු හතයි වයස ඉන්න ළමයික සෙල්ලංකර කර. ඉති බ්‍රාක්්මණය කල්පනා කර මට අන්තිමටම මේ වැල සෙල්ලන් කරන කුමමාරේග ලන්කට හිල්ලදමක ගෙන ගන්නඕන කියලා. ඉති ්‍රක්්මණට මේ කෝමරි විසිසඳ ගන්න මෝ නිසා කුමාරයග ලඟට හිල් ලහවා මේ ප්‍රශ්නියට උත්තර කුමරයා වැලිටික ගසලා ගල ලලා ච් වස්ත්‍රයන්දගෙන. ෙදිකඩක් දාල්ල බිමේක වාඩි විලා පළගක් බැඳගෙන කුමාරය කියනවා බ්‍රාක්්මිනිික් ඕනම ප්‍රශ්නයක් ක අහනමං උත්තර දෙන්නකිීවා කියල සරවක්ඥ පවාරණය කරනවා.ගැනෙම මේ හත්හැවරදි කුමාරය එත්තරමට මූසස්. තිගිහිම උසස් භහාවයට පත්වෙන පුළවා ගිහි කෙනෙකුට වන තනිසාපේ පංවතුන් මිනිම මේ කාරණාව හිතේ දරාගන්න. මේ සාමීචි පටිපන්න ාාවය කෙලෙක් කියන උස් කියනකය උසස් ප්‍රතිපදාවක්තියන එුතුකොට භික්ෂුන් වහන්සේ නමක් තුල ඒ උසස් ප්‍රතිපදාවතියෙන් ඕන හැම වෙලාවකම.ඒවගේමම ගහි පිරිස ලඟ ඕුන ඒ උසස් ප්‍රතිපදාවතියෙන් ඕන. මිනිමේ කාරණාවත් බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයකුගේ ලඟතිබියුතු අතිවිශේෂ ගුණාන්ගයා ඒකත්තේමන හිතේ දරාගෙන. අපි අපි පිංහතුන්ගේ ලඟ අඩු පාඩුව තියෙනනගේ එකත් නිවැරදි කරගන උත්සාහ කරන්න. තිගේ කාරණාවත් ප්‍රකාශ කරමින් අදට කාලවෙලාව නිමාවට පත්වෙලා තිබෙර නිසා අධදේශනාව නිමාවට පත් කරනවා. තය අද්වසේදිමි උතුම් ම සද්ධර්ම දේශනාව මුළ මහත් ලෝකයාටව මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටුතුු කරනු ලබන පිහවතුන්ට අපිපුන් යන මෝදනා කරනවා විශේෂය අද දවසී මුළුමහත් ලෝකයාටම ධර්මදේශනාව විකාශනය කරවමී බොහෝ දෙනෙකුට ධර්මාවබෝධයක් කරවන්නට මේ දේශනාව උදව්වක් වුණා. ඉතින් ඒ කාරණාව නිසා මංහිතනවා මේ දායකත්වේ දරන පින්වතුන්ට අත්ි විශාල පිනක් ්‍රැස්සෙනවා කියලා මොකද ඒ පින රැස්වෙන්නිීම වෙන මුකූත් නිසානෙවෙයි බොහෝ දිනෙකුට පින්කුසල් වඩා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන නිසා ධර්ම දේශනාවක දායකත්වය දැරීම කෙනෙකුට විශාල අනිසන්සයක්ක් ලැබෙන යානේ නිසයි තිය අදාපේ පින්හතුම් ඒ උතුම්මෝ සද්ධර්ම දේශනාව ඇති ඒක අත්ති විශාල කුසල ක්‍රියාවක් තින ඇත්තන්ටත් සිද්ධ කර ගන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙන විශේෂයමිතිමේ නෙත් නාලිකාවයේ ලංකාවේ අති විශාල පිරිසක් බණහන නාලිකාව එක අපි බොහු අධදකීමින් දන්නවා බාහිර තැංවොලට ධර්ම දේශනාවන් වලට වැඩම කරාම. එත්තෝ අපිත් එක මෙ අහපු බණඒ කාරණා ඕවුන් ප්‍රකාශ කරනවා. ඉනිසෑ මංකයෙන් නිත්තරම මි නාලිකාවිං අපි වැඩිපුරම ඉතාම සාර්ථකලෙස ධර්මදේශනාවල් නිමා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබන මේ නාලිකාවතුළින්ඇඟද අපි මේ කතා කරපු මාරායජනය කෙන කොටසගැන භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ වාසනයේ භාගතුන් වහන්සේ සැබෑභික්‍ෂුවකගෙන් බලාපොරොත්තු වෙච්චේ කාරණාව සිවන පිරිස මොනවගේ දෙගෙන කාරණාව මීදර දේශනා පෙලක් දේශනා කරන්න පුළුවන් ගුණේ නිසයි. ඇති මේ වාහලා සමහර ඇපිත්ති කතා කරනවා ඒයි කරුණුවා අහනවා තු විශාල පිරිසක් මේ බනාහනවා ඉන්ති එනිසා ඒඇත්තන්ට විශාල ප්‍රයෝජනයක් ඉතින් මංක නිතරම කියන්නේ මේ නාලිකාවේ ධර්ම දේශනාව දක් දායකත්වය දරන ඇත්තන්ටත් අති විශාල පිනක් රැස්සෙනොව එකකි මොකද නිවසක පැවැත්වනම් මේ සීයක් දෙසී යක් දාහක් උපරිමෝන්න්නන් රැස්කර ගන පුොළුවන් වේ ත් මේ නාලිකාවේ බනක් දේශනා කරනවා කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැස්කරවල බනකව්වාගේ වැඩා. ති විශේෂ පිංකම්වලදි පවා අති විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. දැන් එළැඹෙන අගෝතු පස්ත්‍රනිද අපි පින් ොත්වල්පලු ගෝතම හාමුදුරුවන්ගේ පින්කමක් තියෙනවා ස්වර්ණමාල්ලි මහසෑයි ති ලක්ෂ සංඛ්‍යාත පිරිසක්කකට සම්බන්ධ වේවී. මොකද ඒ තරමටම ශ්‍රාවක පිරිසක් මේක බණහනවා. යපි ඇත්තන්ට විශේෂී මාශිරවාදය කරමින් අද දායකත්තුවය දරණ ඇත්තන්ට අප පින් දෙෙනවා චැද්දවසේ මේ දායකත්වය දරන්නේ කළුතර මුොරුන්තුඩුව නොම්බර හැත්හය චම්ලිපුර නිවසේ පදිංචි ආ රසාංජලී මහත්මිය තියතු විශේෂයම බලාපොරොත්තු වෙනවා කොමුදු ගයාශාන් ජයතිලක මහතාටත් ආශා රසංජලී මහත්මියයටත් තෙනුලි සෙදම්සා දියනියටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ඉතිං ඒ දියනයට නිදුක් නිරෝගය ස්ුවපත් භාාවය කායික මානෙසික සුවපත් භාවේ ලැබේවා ඒ දරුවාගේ අධ්‍යාපන ගමන සාර්ථක බේවා අධ්‍යාපන කටයුතු අනාගත බලාපොරොත්තුූ එ දරුවාගේ හිතනවා තත් වඩා හොඳට සාර්ථක කරගන්නට ශක්තිය දහිරිය සැලසේවා මේ උතුම්මූ දර්මදානයේ පිනින් ලෝකයාටම දහම්ම සෝපදවා කරගන්තාව පිනින් එ දරුවාගේ ප්‍රඥායස පහළ වෙලා තමන්ග නාගතේ යහපත් කරගන්ට, සාර්ථ කරගන්ට ශක්තේ දහිර ලැබේවා කලා ්‍යාශිරුවාදය කරනවා. ඒවගේ මේ දිමමාපිය සිදුකරන්න රැකිරක්ෂා කටයොුතු දියුණ දියුණු භහවට පත් කරගන්නට, තුනුරුවන් ්‍යාශිරුවාද සැලසේවා කියලා ආශිරුවාදය කරනවා. වගේම දෙපාර්ශිවේම දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කරලා නිරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ ම පැන තුළ හැදි නාටමත් නි දුක් නි රෝගී සෝපත් භාාවය කායික මානසික සෝපත් භාවිය සැල සේවාට ලි ආශිරවාදය කරනවා. එවගේ නමී මියපරලෝගීියප සියලු ඥාතන්තත් පින් අනමෝදන් කරනවා ඒ හැමදිනාටමත් මේ පින්ං අනමෝදන් වී ඔුන්ගේ සංසාරගමන සෝපත් කරගන්නට මේ පින් උපකාර වේවා කෙලපි පින් අනමෝදන් කරනවා. එබගේ තමතමං ආරක්ෂා කරන, ියලම සම්මය ෘෂ්ටික දෙවියෝත් මේේ පින් අනෝදං කරගනිත්වා කෙළ පින් අනමෝදන් කරනවා. ති ඇස්කර ගතු සීලුම පින්ං බලෙන් ඔබාප හැම දෙනටමත් එපින් ඔතුන් හැමදිනාටමත් එකහා සමානෝමී දුම් දර්මදාානමී පින් අනමෝදන් වේවා.ඒවගේම දයිකත්වය දරන ඇත්තුව වගේම නෙත්නාලිකාව සභාපතිතුමට සසාමන්න්‍ය දිකාරතුමන්ට කාරමන්ලේ පංත් හැමදිනාටම මියවුතුම් සද්ධර්මදාානේ අඩුවක් නැතුව අනමෝදැන් වේවා. එවගේ මශ්‍රවනය කර ඔබටත් මේ පින් අනමෝදන් වේවා අපි මේ වෙලාේ පුුණානමෝදනා කරනවා එවගේම තවත් විශේෂ පින්කමක් සෙහිපත් කරන්නක් තිබෙනවා විශේෂයම එලෙමෙන විසි නමුවන දින ජුලිමස විසින් නම්වරදින සෙන්සුරාදා සවසහයට අනුරගම සුගත නන්දරාරාම විහාරස්ථානී විශේෂ ආශිරුවාද බෝධි පූජාවක් පැවැත්වෙනවා. විශේෂෙන් මේ පූජා පවත්වන්නේ නෙත්නාලිකාවේ බොහෝම කාලයක් පෙස්සේ බෝධ පූජා පවත්වන ්‍රෝපානනි හා ගොන්්ඩලි ධර්මදේශක යිතිහාසික දෙවනග පොදු බිමේ ාරකාර අතිපූජනී අවසරයි මැදදිරිගිරේ පුഞ්ඥසාර පින්ං අත් ස්වාමිින්න් හසගේ වැඩම වීමෙන්. ති මේ උතුම් පින්කම සිදු කරුණු ලබන්නේ අපි පහුගේ දවසලත් පින් අනුමෝදන් කරා නෙත්නාලිකාව්‍ය ආගිමිකංශයේ සේවේ කරන පිගත් සමීර්ර වීරකෝන් මැතිතුම්මන්ගේ ආදරනීය මෞතුමියගේ වර්ෂපූර්ණ පිංකම. තිං ඒ මෑනියන්ට පින් අනුමෝදන් කරමින්. මහනුවර අනුරගම සුගත නන්දනාරාම විහාරස්ථානේදි තමයි මේ උතුම් ආශිරුවාද බෝධි පූජාව සවසහයයට ආරම්භ වෙන්නේ තිංගේ අවට මහනුවරපදේශයෙහි නෙත්‍රාවක පින් අත් හැම දෙනාම ඒ උතුම් වූ පුුණනිි කටයොත්තටත් සම්බන්ධිබෙනනිිකින්න කාණාවසීහි පත් කරමින්. අද දවසදේශනාව නිමාවට පත් කරනවා පැස්කරගත් තුදාාර කුසලා නි සංස ධර්र्මියන්ගේ බලෙෙන් ඔබා පැහැමදිනාටම කෙටිම කාල්लेෙකින් පහසුමාකාරං සුකසාහගත ප්‍රතිප ාවවිෙන් උතුම් චතුරාरे ස್්‍ය ධර්र्මියාව බෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්र्මිය පාරමී ධර්र्මයක්ම වේවායි සාධෝ 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 කියයා ප්‍රාර්ථනා කරගමෝ ආකා ස්ටහාච බුම්මට්ටහා දේවානාගා මහිදදිකා nyantaang an dittwa ciran rakan tu sama sambuද sa senang ciran rakan tu sama sambuද di senang ciran rakan tu sama samබද්ධසාාව